යාපේ රටේ සාමාන්‍ය ජනාධිපතිවරණ එකදී ජාතික ප්‍රශ්නයක් මුල් කරගෙන මිනිස්සු කන්දෙ දෙන්නේ එදා පාස්කු ප්‍රහාරයත් එක්ක ඇති වෙච්ච රටේ ආර්ථික රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව හිතලා 69 ලක්ෂයක් කන්දෙ දුන්නා ඊට පස්සේ තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ජයග්‍රහණයත් එක්ක රැල්ලත් එක්කම 3-2 බලයක් 153ක් හම්බුණා මේ 153ත් එක්ක අපි ආණ්ඩුව කරගෙන යනකොට ඇතිවෙච්චි කොයිට් වසංගතයත් එක්ක ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක ඇතිවෙලා තිබිච්ච බලපෑම්මුට ආණ්ඩුව දෙදරලා ගියා. ඒ දෙදරලා ගියන් පස්සේ මට ලැබුණා මේ ආණ්ඩු පක්ෂ සංවිධායකකම. ඒත් අපි 113කට වැඩි ප්‍රමාණයක් එක් මන්ත්‍රීවරු 126 දෙනෙක් අපි රඳවගෙන පාර්ලිමේන්තු මේ වෙනකන් ගෙනාගෙන ආවා. අද ජනාධිපතිවරණය මේ තියෙන වෙලාවේදී දැන් හැමෝම කතා වෙන දෙයක් තමයි බහුතරය පාර්ලිමේන්තුවේ කාගේද කියලා. අතත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ අපිට. බොහොට්ටුවේ ඒ සහයෝගය දීපු 156 දෙනාගේ 103 දෙනෙක් ඉන්නේ අදත් අපිත් එක්ක නේද මන්ත්‍රීතුමා? ඊළඟට අද මේ රැස්වීම දිහා බැලුවත් මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන වෙලාවක් හැමෝටම වමනා වෙන්නේ රට ගොඩ ගන්න. මේ දේශපාලන වේදිකාවල් වල කතා කරන දේ හැමෝම බලන්න. ජනතා විමුක්ති පෙරමුණ වේදිකාව කතා කරත් කතා කරන්නේ රට ගොඩ ගන්න, රට හදන්න, රට ගැන හිතන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වේදිකාවෙත් කතා කරන්නේ ඕකයි. හැබැයි මතක තියාගන්න අපේ රට අර්බුදයට පත්වෙච්ච වෙලාවේදී ඔය කතා කරන කාටවත් පුළුවන්කමක් ලැබුණේ නැහැ මේ රට ගොඩ ගන්න අපි බාර ගන්නම් කියන ප්‍රකාශය කරා. මට මතකයි සජිත් ප්‍රේමදාස මහත්තයායි හර්ෂ ඩිසිල්වායි මුදල් අමාත්‍යාංශ ලේකම් මහා මහ බැංකු අධිපතිතුමත් එක්ක කතා කරලා ඇවිල්ලා ටියුට පදිවිණයක් දාලා තිබ්බ හර්ෂ සිල්වා ලංකාව තියෙන ඉසමත් අසාධ්‍ය තත්ත්වයක මේක අපිට බාර ගන්න බැහැ. මේ අරගලෙන් පස්සෙ යා මේක බාර ගත්තොත් අපිට ඉතාම අමාරුකත්වයකට පත් වෙන්න සිද්ධ වෙනවා අපිට බාර ගන්න බැහැ කියලා කිව්වා. එහෙම තිබිච්ච වෙලාවක මේ රට බාරගත්තේ රනිල් වික්‍රමසිංහ දහයි. මේක මේ අපි හැමෝම දැන් කතා කරනවා. මම කිව්වා අපි 2019 2020 මැතිවරණ ජයග්‍රහණය කළා 69 ලක්ෂයක් අරගෙන අපි මන් 3-2 බලයක් අරගෙන ඉන්නකොට අපේ කැබිනට් මණ්ඩලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අගමැතිවරයා හැටියට හිටියා. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා. චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මේ 5 දෙනාම කැබිනට් එකේ හිටියා. ඒ වගේම මම තේ කැබිනට් එකේ හිටිය එක මම මේ කාරණාව කියන්නේ කැබිනට් එකේ හිටිය අමිතුරුගේ 6න් එකක් හිටියේ රාජපක්ෂවරු. අධ්‍යක්ෂකම් තිබුණා. යුද්ධ ජයග්‍රහණය කරලා තිබුණා. පරිපාලනය කරලා තිබුණා. හැබැයි රටම වැටිච්ච වෙලාවේදී ආර්ථික කල්මනා කරගන්න අපිට බැරි වුණා. මේක ඇත්ත. අපි පිළිගන්න බෑ අපි හිටියත් අපි ඇත්ත කියන්න නැත්තම් මේක රටට කරන ලොකු අසාධාරණයක්. පොර සහන පොර ප්‍රශ්නේ වෙලාවේදී අපි මේ මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ අපි කතා කරා ගෲප් මීටින් එකේ. ඇහුවේ නැහැ. ගුරුවරුගේ වැටු පිෂුමතා ප්‍රශ්නේ වෙලාවේදී මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කතා කරා. ඇහුවේ නැහැ. රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කොවිඩ් වසංගතයත් එක්ක විදේශ සංචිතවල අර්බුදයක් තියෙනවා කියලා දැනගෙන අපි කිව්වා මේකට විකල්පයක් හොයන්න කියලා. IFM එක IMF එක බිල් එක කරා. මේකට ගියොත් අපි විනාශයි කිව්වා. හැබැයි අපි විනාශුනේ නැද්ද? අපේ අධ්‍යක්ෂින් වලි වැඩක් වුණාද? බලයෙන් වැඩක් වුණාද? ඒ වෙලාවේ තමයි තනි මන්ත්‍රීවරයා සාමාන්‍ය කතාවටත් කියනවනේ තනි අලියද වසයි කියලා නේද සුරජ් තනියම ඇවිල්ලා අපිත් එක්ක එකහුව වෙලා ඒ മന്ത്രി කණ්ඩායමත් එක්ක එකහුව වෙලා මේ රට ගොඩ දාන්න කටයුතු කරා එදා ඔයගලන්ට මතක ඇති ජනතා විමුක්ති පෙරමුණේ ඔය නායකව පාර්ලිමේන්තුවට ගිහිල්ලා එළියට ගිහිල්ලා ආරාධනා කරා පාර්ලිමේන්තුව ගිනි තියන්න එන්න කියලා එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලයෙන් නොහිටි ඉන්න අද පාර්ලිමේන්තුවක් නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එහෙනම් බංගල්දේශයේ වගේ අද අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ කැලෑ නීතිය කියන එක මතක තියාගන්න. මේ දරුවන්ට මතක නැහැ. 88 89 භීෂණ කාලේ තනි තුණ්ඩු ඇරිය කඩවලට ඇරියම් කඩේ
ඉඳගෙන කඩේ වැහුවේ නැත්නම් ඒ කඩේ අයිතිකාරයව ඝාතනය කරේ කොහොමද කියලා අපි දන්නවා. ඉස්කෝලේ විදුහල්පතිවරයා ඉස්කෝලේ වහන්න කියද්දි වැහුවේ නැත්නම් විදුහල්පතිවරයාගේ කඳ වෙන් කරලා තමගේ ඉස්කෝලේ ඉස්සරහා ලයිට් කනුවේ ගහපු යුගයක් මම මේ වැඩිහිටියන්ගෙන් අහන්නේ තිබුණ නැද්ද කියලා. අද අනුරු කුමාරලට කියන්න බෑ අපි නම් සුදුනු කියලා. ඒ එයාගේ හෙල්මට් කල්ලිය මේ පාර්ලිමේන්තුව වටරවුමේදී හෙල්මට් කල්ලියෙන් පුද්ගලයේ වාහනයට නැග ඇති අපි රූපවාහිනියවල දැක්කා. ඒ හෙල්මට් කල්ලියම තමයි මේ රටේ ගෙවල් කින තිබ්බේ. මිනිසුන්ව ඝාතනය කරේ. ඒ තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී විදියට බලයට එන්නේ බැරි කොට තමන්ට විරුද්ධ වාදීන්ව ඝාතනය කරලා මිනිසුන්ව බය කරලා බලයට එන ක්‍රමයක් තමයි උන් ගන්න හැ උත්සාහ කරේ. දැන් බලන්න සාමාන්‍ය ජනාධිපතිවරණයකදී චන්දිකා කුමාරතුංග මැතිනිව ගෙනාවේ විවෘත ආර්ථික ක්‍රමයට මානුෂික මුහුණ වරක් දෙන්න කියලා. යුද්ධයත් එක්ක අපිට කරගන්න බැරි දේවල් තිබුණා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයව ගෙනාවේ දකුණේ නායකයා වීරයා යුද්ධය අවසන් කරන්න කියලා. එතුමායි ජයග්‍රහණය කරා. යුද්ධය අවසන් කරා. දෙවෙනි පාර එතුමා ජයග්‍රහණය කරේ යුද්ධය අවසන් කරපු නායකයා හින්දා. ඒ වගේම අපේම කාල සීමාවේදී මෛත්‍රීපාල සිරිසේන ගෙනාවේ මේ රටේ යහපාලනයක් ඇති කරන්න. ඒ වගේ එක එක කන්න ජනාධිපතිවරු පත් කරගත්තේ රටේ ඒ වෙලාවේ තියෙන ජාතික ප්‍රශ්නය මුල් කරගෙන. අද අපේ රටේ ජාතික ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද අපිට තියෙන ලොකුම ගැටලුව? මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක. ඒකට ක්‍රියාවෙන් ඔප්පු කරපු නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. ඒ නිසා තමයි අපි කියන්නේ අත්දැකීම් අලුත් අත්දැක බැලීම් කරන්න පුළුවන් කාලයක් නෙමෙයි. මේ මැතිවරණයේ ඊළඟ සතිය දෙක වෙනකොට මේක දෙකට බෙදෙනවා. ආණ්ඩුව හා විපක්ෂය කියලා. ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමාට විරුද්ධව අනික් අපේක්ෂකෝ එක්කෙනෙක් මැරුණානේ දැන්. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේ පැත්තට ගියාම තව අපේක්ෂකෝ 37 දෙනෙක් ඉන්නවා. මේ 37 දෙනාම විපක්ෂය වෙනවා. ආණ්ඩුව විපක්ෂය කියලා දෙකට බෙදෙනවා. සුදර්ශන. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයයි ඉතුරු 30 එකෙනෙක් ඝාතනය වෙච්ච මැරිච්ච 37 දෙනා එක පැත්තකට වෙනවා. දැන් මේ රටේ මේ වෙනකොට සමස්ත ඡන්ද පදනමෙන් 135ක් 40ක් රනිල් වික්‍රමසිංහ මහත්තයට දෙන්න තීන්දු කරලා ඉවරයි. ඒ ආණ්ඩුවට ඇතු වෙච්ච කොට ඊළඟට 35ක් 40ක් මෙහාට වෙනකොට 60ක් 65ක් සම්පූර්ණ විපක්ෂයට වෙන් වෙලා ඉවරයි. පාවෙන ඡන්ද යම් 105ක් 10ක් තාම තියෙනවා. ඒ 105 10 ගන්න කොහොමද කියන එකයි මේ ඉතිරි සති දෙක තුන අපි කටයුතු කරන්න වෙන්නේ. අද ඒ 164 5 දෙනෙකුට බෙදෙනකොට ඔය එක්කෙනෙකුටවත් 100කට 20ක් 25කට වඩා ගන්න බෑ. මේ මැතිවරණය රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරන්නේ මේ අපේ සංයුතිය නිසා කියන එක අපි බය නැතුව කියනවා. හරි ලේසි ගණිතයක්.